ജീവിതത്തെ ആദര കലാവ് പ്രേമയ മെസ്സിയാല പിലിബന്ധവ് പസുകിയ കാലെ പുറം അപേ കഥാഭാ കല റേഡിയോ തീരുമ്പ അപേ പലാപുരത്വത് ഹെയായി യാപത്ത് ദിശാർത്ഥിക്കട്ട് ഒബോടകിന് അനേക്ക് വിവിധാകാര ജീവിതത്തെ ഹെലഹപ്പിയും അദ്ദേഹം വിധിനോപട്ട് കൊഹമത് ജീവിതത്തെ ഹരിമകട്ട് തോറാകാണി യോമ കടകാണി മേ പ്രശ്നാർത്ഥം വിധിൻ്റെ ഹൊതമതി ഹൊതമ ബീജെ അപ്പി വിശ്വാസിക്കുന്ന സംഗീതേക്കില എനിസാ മേ ബീജെ വപുരല അശ്വന നിലാഗണി മേ ഐതി തീയെന്നെ ഒബട്ട വക അപ്പി സീപത് കരണ്ണു മോണി കാലയക് പുറ അപ്പി ജീവിതാദ്ദേഹം ലബണവ ഉപന്ന മഹാപൊളുവെ ജീവത്തിന് അപ്പിട്ട് മരണകം ജീവിതത്തിൽ ലഭ്യന്നെ വിവിധാകാരാദ്ദേഹം മേ അദ്ദേഹം മെക്ക് ഹരി അപൂർവട്ട് അപ്പി ജീവത്തിന് ഉത്സാഹം ഏ ജീവിതകമനെ യഥാർത്ഥത്തെ കൊയ് വകേത് എമനത്തങ്ങ അപ്പി ജീവിതത്തെ ഹെഡഗസാകണ്ണെ കോമതിക്കേന വകായി കലാവേതുളി കഥാ കരണ്ണെ സംഗീതേതുളി അപ്പി കഥാ കരണ്ണെ സുപുരുതു വിധിയനമ മേ കഥാഭാട്ട് ബോമ രസവത് പ്രവിഷ്ടയാക് ദെമിൻ ഹെമദാമത്മ മേ ഗമന നിർമ്മാണേ കണ്ണ് സൗഹൃദയ അപിത്തേക്കിന്ന പ്രവീണ മാധ്യമേദി ലക്ഷ്മൺ പിയസേന മാത എവകേമ തമ്മൈ പ്രമിത ഗണയാറച്ചി ഹരി അപൂർവട്ട് മേ സദാ അപ്പി സംഗീതം മുസുകേർണ ආයිබෝන් ලක්ෂණ මහත්මයා ආයිබෝන් ඔව් මේ කතාබහට අපි කාලයක් තිස්සේ අපි ප්‍රේමයේ කලාව හා ජීවිතය ගැන කතා කරා විවිධ ගීත ඔබ තෝරගන්නවා මේ ගීතවල තියෙන හරි අපූර්වත්වය කොහොමද ජීවිතයට බලපාන්නේ කියලා අපි කතා බහ කරනවා හොඳයි මෙදා පාර මොකක්ද ඔබ තෝරගන්න මේ කරුණත්න අබේසේකර ලියන මිල්ටන් මල්ලාරච්චි ගායනා කරන එම් කේ රොක්සාමිගේ සංගීතෙන් හැඩවෙන മധുമലലി സമുദ് മകേ പ്രിയാദര മീരാവിയ വിത്തടായി തെങ്ങാ മേ ഗീതേ വിശേഷത്വ കീപ്യാക്മ തീയണം എക്ക തമായി പ്രധാനമതിയാക് മേ ഗീതേ അപ്പ തോരഗന്ന തെങ് അപ്പി കഥാകരണവ മേ സ്വർണയുഗേ ഗീത പെരുവടസനാങ്ങളിലും കഥാകരാ ഏ സ്വർണമയുഗേ ഗീതയ കിയന ദേ ഗന കഥാകരണ കൊട്ട അപ്പട്ട കിസിദാക അമതകരന്നട്ട ബരി ഗീതരചകയ്ക്ക് തമായി കൊറണത്ത അഭ്യസേക ഈലങ്ങട്ട് മേ ഗീതേ അനേക് പദകത്കമ തമായി මේ අපි පෙර වැඩසටහනකට කතා කළ පරිදි අද කලාව නැතිවීම එහෙම නැත්නම් තාක්ෂණය සමග වේගයෙන් දුව යන තරඟයක හඹා යාම අපිට රසවින්දනයේ එහෙම නැත්නම් එහෙම රසවින්දීමේ තැනක අපිට නතර වෙන්න බැරි වෙලා තියෙනවා කියන එක. මේ ගීතයේ තියෙනවා අන්නේ මගහැරිච්ච තැනක්. දැන් අද ජීවිතයේ ප්‍රේමය කලාව ගැන කතා කරනකොට අපේ කලාව අද SMS තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ආදරය ප්‍රකාශ කරන ප්‍රධාන මාධ්‍ය SMS එක. හැබැයි ඒ ගහන වේගෙම එක ඩිලීට් කරන්නත් පුළුවන්. දැන් මේ කියන ඒ කියන්නේ දැනට අවුරුදු 20කට උඩදී 30කට උඩදී ඊටත් පෙර මේ ආදරය ප්‍රකාශ කරන ප්‍රධාන මාධ්‍ය උනේ ලියුම. ආදර හසුන්. එතන මේ ගීතය ඔබට අහනකොට තේරෙවි. අන්නේ ඒ ආදර හසුනක් ලිවීමේ ආදර රහ මොන තරම්ද කියලා. ඒ ලියවුණු ආදර හසුන් අපි බොහෝ වෙලාවට දැකලා තිබෙනවා. ඒ තුල තිබුණේ තරි අපූර්ව සාහිත්‍යයක්නේ. මේ ආදර හසුන් වල තිබුණෙත් ඒ සාහිත්‍ය කියන්නේ ප්‍රේමය කියන්නේ කොතන තිබුණේ කියලා අපිට ඒව පරිසරණය කරද්දී හරි අපූර්වට තේරුණා. හැබැයි අද යමන ඔය SMS සංස්කෘතිය Facebook සංස්කෘතිය ඇතුලේ අපි ජීවත් වෙනවා. කොතනද අපිට වැරදිලා තියෙන තැන? දැන් මෙහෙම දැන් ඇත්තටම අපි තාක්ෂණය මෙවලමක් අපි යොදා ගන්න ඕනේ. ඒක කල්පනාමය යොදා නොගත්තොත් අපි අමාරුවට වැටෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් මේ තාක්ෂණයේ බිහිවෙච්ච බටහිර ලිබරල් කරණය නිර්මාණය කරපු අය පවා අත කියන්න පටන් අරන් තියෙනවා. මේ තාක්ෂණය තවට තවදුරටත් ඉඩ දුන්නොත් හදවත වහලා අපිට ඉතා මා 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 මිනිසාටම මේ මිහිපතලයේ මත පුදුමාකාර ඛේදනීය ඉරණමකට ගොදුරු වෙන්න ඉඩ තියෙනවා කියලා. ඇත්තටම මේ දැන් අපි මුලදෙත් එක වැඩසටහනක කතා කළා වගේ මොලේ සහ හදවත අතර සමබරතාවය ගිලිහීමනේ මේ තියෙන්නේ. ඉතින් දැන් ඇත්තටම ඔය කියන තාක්ෂණය අපව කොච්චර ලෝකයා කෙලවරේම ඉන්න කෙනෙකු වුණත් මේ මොහොතේ ඔබ ළඟමයි කියලා හිතන්නට මේ තාක්ෂණයේ ඉඩ තිබුණත් ඇත්තටම වෙලා තියෙන්නේ පුදුමාකාර විදිහට අපව ඈත් කිරීමයි. අපි එකිනෙකාට ගෑවි ඉන්න දෙදනාවත් ලෝකයේ කෙලවර දෙකකට ඈත් කරන තත්ත්වයක් මේ තාක්ෂණය ගෙනාව කියන එක තමයි ප්‍රායෝගික ඇත්ත. හැබැයි අපිට දකින්නට නැති අපි හිතමු අපේ දැන් අද අවුරුදු 40 50 ඉන්න අයට හොඳ අත්දැකීමක් මේ පෙම්හසුන. පෙම්හසුනක් ලියලා ඒක පෙම්මතාට හෝ පෙම්මතියට
යවන්න දින 3ක් 4ක් සති ගන්න මාස 4ක් ගණනක් යන්න පුළුවන්. හැබැයි එන්නේ ලියපු ලියුම තැන ඉඳලා එක ලැබේවි කියන අදහස ඇති කාල පරාසය තුල මොනතරම් රහක් තිබුණද මේ. හැබැයි දැන් අද බලන්න උදේ පාන්දර 7ට පෙම්මතා කියනවා 9ට මම අහවලතෙන්ට එනවා කියලා SMS එකක් යවනවා. අද භාෂාවෙන් කියනනම් කොටනවා. එතකොට අපි හිතමු යම් SMS එක කොට ඔහොම SMS කීපයක් ඔය පැය දෙක හෝ තුන ඇතුළතදී උවමාරුන දැන් ඔයා කොහෙද වස්තුවේ පරිස්සමින් කියලා. ඉතින් ඒ වගේ ගොඩක් වචන ඔය හුවමාරු වෙනවා. දැන් අපි නියමිත වෙලාව 9 නම් අහවල තැනට එකතු වෙනා කියන දැන් පෙම්මතා පරක් කරන විනාඩි 2ක් අර පෙම්මතිය සම්පූර්ණම අහස කඩා වැටුනාසේ මා පුදුමාකාර කුණාටුවක් බඩටපත් වෙනවා. හැබැයි ඒක තමයි අන්න ඒක කියන්නේ ඒ SMS එකෙන් අවසානයේ කරේ අර මතුවෙන ආවේගය හිත ඇතුලේම විසඳ ගන්න කාලයක් නොදී ඒක පිට කරන්නට අනුබල දෙන්නේ. හැබැයි ලියුමක වෙන්නේ ආවේගය ඉතාම ඒ කියන්නේ රහ විරහවක් විදිහට හපු වෙන්න බැරි කාලපරාසය රහ විරහවක් විදිහට විඳ ගැනීම තුළම ආදරේ පුදුමාකාරයට දැනෙන්න ගන්න. මේ දෙකේ වෙනස මම හිතන්නේ මේ සින්දුවේ හරිම සම්දිස්ථාන ගීතය. පැහැදිලිවම මිල්ටන් මල්ලවාරච්චි කියන මේ සොඳුරු ගායන ශිල්පියාගේ කටහඬත් මේ විරහ ගීත සඳහාම ඉපදලා දෝ කියලා සමහර විටක කෙනෙක් විමසන්නට පුළුවන්. 60-70 දශකවල නිර්මාණය වුණු මේ ගීත අතිශය රහයි. ඔය ඇත්තටම මිල්ටන්ලා දෙන්නම එහෙමයි. මිල්ටන් මල්ලහාරච්චිත් මිල්ටන් පෙරේරත් මම හිතන්නේ ඒගොල්ලෝ අනන්නම වුණේ මේ විරහ හඬකට. හොඳයි. මෙන්න මේ විරහ හඬ අපි කොයි විදිහටද අද දවසේදී අපි ඔබට දැනවන්නේ කියලා හැමදාමත්ම වැඩසටහන වලින් පැහැදිලි කරා. ප්‍රමිත් මතුමල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි. මදුමල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි. ඔබ සීකර කර ඔබට ලියනයි මට ඇති එක සතුටයි. මදුමල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි. ඔබ සිහි කර කර ඔබට ලියනයි මට ඇති එක සතුටයි. අපමණ සිතුවිලි පිහිවි තෙරපි එකිනෙක පැටලෙනවා. කොහොම පටන්ගෙන කොනව කියන්නද නැත මට වැටහෙනවා. කෙටියෙන් පවසමි මගේ ආදරේ කීමට ඇති සැමදේ. පරවි රජිනියේ එදා මගේ අත මම ආදරේ ඔබට තව මම ආදරේ. මේ ආදරණීය හඬ තුළ මේ ප්‍රේමණීය හඬ තුළ අර කතා කරන විදිහට ලක්ෂ්මන් මහත්ම මේ සමහර විටක හරි ඉවසීමක් තිබෙනවා. මේ ඉවසීම නැතිකමනේ බොහෝ වෙලාවට අපෙන් ගිදීලා ගිහිල්ලා තියෙන මේ නොයෙකුත් දේවල් වෙන්න ප්‍රේමයේ තිබෙන ගොඩාක් දේවල් විරසක වෙලා යන්න අද ඇති වෙන ප්‍රේමයේ තවත් වෙනත් කෙනෙකු දිනුවා බවට පත් වෙන්න හේතු වෙලා තිබෙන්නේ මේ ඉවසීම කියන කාරණේ. ඔබතුමා කොහොමද මේක ලගේ? දැන් මේ විරසකේ නැත්තම් බෙදීම කියන එක අද හරි දරුණු විදිහට ඒ කියන්නේ දැන් අපි මේ ආගමික වේවා ජාතික වේවා එහෙම නෙමෙයි අපි ළඟම එක ළඟත් එක බෙදිලා ඉන්නේ. ඒ ආදරවන්තයා ප්‍රේම ආදරවන්තයා අතර පුදුම බෙදීමක් තියෙනවා ඒ තරගය. හැබැයි මේ දැන් මේ බලන්න මේ ගීතය ලියන්නේ කරුණාත් අබේසේකර ගායන මිල්ටන් මල්ලහාරච්චි සංගීතය එම්.කේ. රොක්සාන. දැන් ඇත්තටම මෙන්න මේ 70-80 කියන දශකත්‍රයේ ගීතවල තව විශේෂත්වයක් තමයි ඒක. ඒ කියන්නේ මේ සිංහල ගීතය එහෙම නැත්නම් සිංහල ගීතයේ රසමිහිර ඇහැරවන්න මේ අබෞද්ධ අසිංහල නිර්මාණ ශිල්පීන් වෙච්ච දායකත්වය. මම හිතන්නේ අද ජනප්‍රිය දේශපාලන වචනයක් වෙලා තියෙන සංහිඳියාව ඇත්තට මේ වචනවලට එන්න කලින් අපි ළඟ තිබිලා තියෙනවා. මම හිතන්නේ මේ සංහිඳියාව කියන්නේ
අපේ හිත ඇතුළේ ඇති වෙන දෙයක් නේ. ඒකේ හිත මොහතකට පහන් සංවේගයකට එමෙත්ත මොහතකට නතර වීම. ඉතින් ආදරෙත් එහෙම එතනින් උපදින දෙයක්. ඉතින් මම හිතන්නේ අද අපිට වෙලා තියෙන්නේ ඒ අපේ හිත ඇතුළේ ඒ සහන් පහන් සංවේගය නැත්තම් සංහිඳියා නැති කමම තමයි මේ ආදරේ ගොඩක් වෙලාවට වේදනාවක් කරදරයක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ ගීතයේ ඒ වගේ තැනක් ස්පර්ශ කරන්නත් වැදගත් කියලා. අපි අහලා තියෙන දෙයක් තමයි සාමාන්‍යයෙන් කලාකරුවා නොවේසේ නම් මේ කලාකරුවා හැම විටම සංවේදීශීලී මිනිස්සෙක්. ඒ සංවේදීශීලී මිනිසුන්ගේ හදවත් තුළ තමයි ඔය සාන්ත සුන්දර වචන උපදින්නේ කියලා අපි අහලා තිබෙනවා. සංයමය කියන එක මොන තරම්නම් නිර්මාණකරුවට බලපානවද? දැන් මේ ගීතය බැලුවොත් එහෙම මේ ගීතේ පුරාවටම තියෙන සංයමය. ඔහු ඉවසීම සහ මේ සංයමය කියන එක වචන භාවිතය සංගීතයේ හඬ මේ තුන තුළම එක්කාසු වෙනවා. හරි අපුණු නිර්මාණයක් බවට පත් වෙනවානේ. මේ සංයමය කොහොමද බලපාතු වෙන්නේ? නෑ අතරම මෙහෙමයි. දැන් හැම අපේ දැන් නිර්මාණකරුවන් ගත්තොත් හොඳ ගීතයක් හොඳ කවියක් නිර්මාණය කරේක මම දකින මේ මාත් දෙක විශේෂයි. මේ හදවතේ නිර්මාණ මේවර සටන් පාට විය යුතු නැහැ කියන එක මම පෞද්ගලික මතකයේ ඉන්නවා. දැන් එහෙම හොඳ සංගමයන් සහිත ගීතයක් ලියපු රචකයෙක් නිර්මාණකරුවෙක් දිහා බැලුවොත් තමයි එයාගේ ජීවිතේ හරි අසන්සුන් වෙන්න පුළුවන්. ඇත්තටම ප්‍රායෝගිකව ඇත්තත් ඒකයි. මේ මිනිස්සුනේ. හැබැයි මේ ගීතයක් මේ වගේ දෙයක් නිර්මාණය වෙන වෙලාව පමණක් ගත්තොත් එතන හරිම සාමකාමී හික්මීමක් සංගමයක් ඉවසීමක් තිබිලා තියෙනවා. ඒ මොහොතට හරි. ඉතින් ඇත්තටම එහෙම සංහිඳියාවක් ඇතිවීමෙන් තමයි එහෙම නිර්මාණයක් පහළ වෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙ යුතු නැහැ මුළු ජීවිත කාලයෙම මේ නිර්මාණකරුවා එහෙම උනායි කියලා. හැබැයි අවස්ථාවටත් ඒක විය යුතුයි. ඒ නිසා තමයි මේ වගේ දෙයක් නිර්මාණය වෙන්නේ. ඉතින් අද එහෙම සංගමයක් නැතුව කරන නිර්මාණ නිසා තමයි ඒකෙන් රහක් නැහැ කියලා දැනෙන්නේ. දැන් පෙම්වතාසා පෙම්වතිය අතර හරි අපූර්ව ගණදෙනුවක් සිද්ධ වෙනවානේ. මේ ගණදෙනුව අපි මුලින් කතා කරා. මේ ගීතේ ප්‍රවිෂ්ටයක් ගන්න කලින් තමයි මේ ගණදෙනුව ගැන කතා කරා. එදා තිබුණ ගණදෙනුව නෙමේ අද තියෙන්නේ. මේ ගණදෙනුව පොඩ්ඩක් අද වෙනකොට වෙනස් වෙලා සැබවින්ම ගණදෙනුව බවට පත් වෙලා අපි කියන්නේ බිස්නස් එකක් බවට පත් වෙලා. හැබැයි මේ ගොඩනැගෙන ගණදෙනුව මොන තරම්නම් හරි අපූර්වද. හිත ගොළු වෙනවා, අත වෙවුලනවා, හදවත ගැස්සෙනවා. වචනත් එක්ක මොන තරම් අපූර්ව ගණදෙනුවක් සිද්ධ වෙනවද? එයි මෙවැනි නිර්මාණකරණයක් අපිට අද බිහි වෙන්නේ. දැන් ඇත්තටම මේ ප්‍රේම එහෙම නැත්නම් ආදරය කියන එක වචනෙට ගොනු කරන්න බැහැ කියන එක නෙමෙයි කියන්නේ. දැන් ඒක ඇත්තටම ආදරය ගනුදෙනුවක් නෙමෙයි. ආදරය ඒක පාර්ශ්වීය දෙන දෙයක්. ඒක ගනුදෙනුවක් නෙමෙයි ඇත්තටම. හැබැයි ආදරය කියන එක. නමුත් අද ඒක ගනුදෙනුවක් වඩ පත්තලද. එතන තමයි අවුල තියෙන්නේ. ඒක දැන් අපිට ඒක දැන් ඇත්තටම ගනුදෙනුවක් නොවිච්ච ආදරය දෙන දෙයක් බවට පත්වෙච්ච තැනකදී විරහවත් රහක්නේ. ඒක මේ ගීතයක් විරහ ගීතයක්. හරි. දැන් නමුත් ඒක හරිම රහයි. ඒකේ වේදනාවට වඩා තියෙන ඇත්තටම හරිම සැහැල්ලු සිතක් පහළ කරන කියන්නේ පසුබිමක්. නමුත් අද ඒක නෑ. ඒ කියන්නේ කලාව නෑ. දැන් ලක්ෂ්මීපති අපි ප්‍රේමයේ කලාව සහ ජීවිතයේ මේ වැඩසටහන් මාලා පුරාම අපි හරි අපූරු කාරණයක්නේ නිර්මාණය කරන්නේ. බොහෝ වෙලාවට මිනිසුන්ට විවිධාකාර අත්දැකීම් මුල ගැහෙන්න පුළුවන්. ඒ නිසා නෑ අපි කියනවා ගීතයත් එක්ක අපි ජීවිතය ගැන කතා කරනවා. ජීවිතේ පාඩමක් අපි කියලා දෙනවා. හැබැයි අද මේ ප්‍රේමයේ කිනට විරසක වෙලා විරහාවක් ඇති වුණොත් කෙනෙකුට සමාහයට ජීවිතත් එක්ක වන්දි ගෙවන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. අපි දැකලා තියෙනවා අපේ තරුණ පරම්පරාව සමාහයට ඒ පාරවල් වලට, මහා පාරවල් වලට, වස බෝතලයට, එහෙම නැත්නම් තමන්ගේ බාල්කයට ඇඳන්ගේ නැදුමින් එල්ලෙලා මරන සංස්කෘතියක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නැති කරන්න, එහෙම නැත්නම් එතෙන්ට මේ මනස නොගියන්න අපි මොනතරම්නම් උත්සාහ කරනවද මේ කතාව ඇතුලේ? අපි කතා කරමු. ඇයි එහෙම දෙයක් නිර්මාණය වෙන්නේ? නෑ ඉතින් කෙටිහින් කියන දින ඇත්තටම රසවින්දනය නැතිකම, නැත්නම් කලාව නැතිකම. ඉතින් ඒකට ගොඩක් හේතු බලපාන්න පුළුවන්. මම හිතනවා අපි නිතරම කතා කරනවා නම් ඒකට බලපාන හේතු අතර මේ අපි නිරත මානිරත මාධ්‍යත් විශාල වශයෙන් කිය යුතුයි. මේ පාලල වශයෙන් ගත්තොත් අධ්‍යාපනය වේවා අපේ ආවතුම් පැවතුම් මේ ගොඩක් දේවල් බලපානවා තමයි. හැබැයි ක්ෂණිකව වුණත් අපි කතා කරොත් මාධ්‍ය කියන දේ මේ රසවින්දනයෙන් ඈත් කරන පුදුමාකාර විදිහට බලපාලා තියෙනවා. දැන් ඇත්තටම මේ දැන් අපි මේ කතා කරන අපේ මතක හිටින මතකේ රැවුදෙන ගීත ටික අරන් බැලුවත් ඒ අය මේ ගීතය ගැන මාධ්‍ය විතරක් ඇතුලේ මොනතරම් සංයමයකින් එයාගේ එකමුතුවකින් වැඩ කරලා තියෙනවද? ඒක මේ ප්‍රධාන මාධ්‍ය ප්‍රවාහයේ ආපු දෙයක් නෙමෙයි ඇත්තටම. හැබැයි ඒක අපිට පසු ඉදිරි කතා කරන්න පුළුවන්. ඒක විවිධ හේතු නිසාද නැති වුණාට මම හිතන්නේ මේ
ඔය වගේ හේතු මාධ්‍ය වෙන්න පුළුවන්. ඉතින් විවිධ හේතු මේකට බලපානවා. මූලිකව කාරණේ රසවින්දනය හා කලාව නැතිවීම තමයි. ඔව්, විශේෂයෙන්ම අද ලක්ෂ්මන් පියසේන මහතාගේ තෝරා ගැන්ව මදුමල ලෙස මුතු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි ගීතය පිළිබඳවයි අපි කතා කළේ. එනිසා මේ මියුරු ගීතය රසවිඳින්න ඔබ බොහොම කැමැත්තෙන් ඉන්නවන්නට පුළුවන්. ප්‍රමිත් ගණයාරච්චි ගීතයට හරි අපූර්ව රසයක් එක් කරාවි. Oh.